කොන්ද කලින් තියාගෙන වරෙල්ලා කේඩියක ගේවට කළා මූ කුදලාලා කෙනල්ලා පාර දෙන්න උසාවිය ඒක නායකත්වය ගැන මල්ල අයියා මේ පට්ට හොරා එලවන්න ඕන එච්චර කතාව අල්ලස දූෂන් නාසිය ස්පෝක්ස්මන් යම් කිසි උද්ඝෝෂණයක් කරපු කණ්ඩායම එතකොට ඒ ඉදිරිපත් කළා තියෙන්නේ ඒගොල්ලොන්ගේ මූලිකයිති වාසකම් කඩ කරලා තමයි ඉදිරිපත් කළා තියෙන්නේ මූලිකයිති වාසකම් කඩ කරලා තමයි ඉදිරිපත් කළා තියෙන්නේ ඒකෙදි කරු විනිශ්චකාරතුමා පැහැදිලිවම කිව්වා මේවා තමයි ඒගොල්ලොන්ගේ අයිතීන් මේවට විරුද්ධව කටයුතු කරන එක වැරදි මොකද ඒ වගේම මොකද්ද මේ විරුද්ධතාවය කරන්න හේතුව හේතුව තමයි හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමා මේ ලෙඩ්ඩුන්ට දෙන ඉන්ජෙක්ෂන් වලින් කෝටි ප්‍රකෝටි ගණන් හම්බ කරලා ඒ ඇමතිවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගන්න නැතිකොට අත්අඩංගුවට ගන්නයි කියලා ඉල්ලීම කරපු කට්ටිය තමයි අද අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. මොකද මාස්ටර් කරු මාස්ටර්තුමා කිව්වා මේවා එහෙම මේ උසාවිය එහෙම වැඩ කරන්න ලෑස්ති නැහැ. මේ සියලුම කරුණු සලකලා බලලා තමයි මේ වැඩ කටයුතු කරන්න ඕනේ. අදට අපිට තියෙන එකම හයිය තමයි අධිකරණය. අධිකරණය තාම ස්වාධීනව කටයුතු කරන නිසා අපිට ඔළුව කියලා තියාගෙන යන්න පුළුවන්. නැත්තම් පොලිසිය විනාශයි. අද ආණ්ඩුව විනාශයි. මේ සියලු දෙනාම මොකද කරන්නේ? ජනතාව පාගල පීඩනයට ලක් කරලා ඒගොල්ලොන්ගේ ආධිපත්‍යය ගෙන යන්න තමයි කටයුතු කරගෙන යන්න හදන්නේ. ඒක නිසා මේ කේලිය ගෝගම කියන වැඩසටහන අපි පනගස්සලා අර ගෝට ගෝගම වගේ මයින ගෝගම වගේ මේ ආණ්ඩු අරින වැඩපිළිවෙලත් අපි මේ අවස්ථාවේදී කරන්න ඕනේ කියන එක තමයි අපිට කරන්න කියන්න තියෙන්නේ. තිරාන්නලසෝයි තිරාන්නලසෝයි වැඩ බලන පොලිස්පති දෙන්න නිසා පොලිස් දෙපාර්තමේන්තුව වෙන විනාශ කරනවා. කොහොම විනාශ වෙනවද? මේගොල්ලෝ මේ පාර. ඔව් මේ අමතිතුමානේ අත්අඩංගුවට ගන්න ඕනේ. කේලියව අත්අඩංගුවට ගන්න තමයි පාරේ ඉන්න අපේ මේ ජනතාව වෙනුවෙන් සටන් කරන ජනතාව වෙනුවෙන් හඬක් නගන කට්ටිය තමයි මේගොල්ලෝ අත්අඩංගුවට ගන්නේ. අද සර් මේ මේගොල්ලෝ එපත් දෙනවා ඕන දන්නේ. එපා දීලා තියෙන ඔක්කොම එපා දීලා තියෙන. විනිශ්චකාරතුමා රුපියල් ලක්ෂයක ශරීරය අපදීලා සියලු දෙනාම එළියට දැම්. එක්කෙනෙක් ඉස්පිරිතාලේ ඉන්නවා ඒක ඉස්පිරිතාලේ ඉන්න කෙනා ගැන වර්තාවක් දැව්වා ඒ වර්තාව අනුව ඔතුමාට තැපදී. ඔතුමාලා කිව්වනේ පොලිසිය මේ කරපු එක නීතිපතිතුමා ඒක විස්තරයක් කරන වොයිස් කට්ටයක් දෙන්න මම. මේකටද? අසිරස. අසිරස. ඔකට කරා. අර ඔතුමාලා කිව්වේ මේක විරෝධී. මේ නඩුව මේ අද මේ වෙනකොට මාලිගා කන්ද උසාවියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය අමාත්‍යතුමාට විරුද්ධව නඩුව යනවා. ඒ නඩුවේදී ආරංචි වෙලා තියෙනවා නීතිපතිතුමා කියලා තියෙනවා කියලා කෙල්ලිය අතඩඟුඩ ගන්න. CID එක එක කරන්නේ නැහැ. CID එක එක කරන්න කොන්දපණ නැහැ. ඒතකොට කොන්දපණ නැතුව මොකද කරන්න හදන්නේ? අතඩඟුඩ ගන්නයි කියලා යම් කිසි පීඩනයක් ඇති කරන කට්ටිය අතඩඟුඩ අරගෙන අද උත්සාහ ඉදිරිපත් කරනවා. මේක තමයි CID එකේ කෙරුවා. Thank you sir. අර ඔබතුමාලා කියනවා දුන්නානේ අර දීව මහතා ඇතුළු පිරිසක් ඉදිරිපත් කිරීමක් කරා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරලා මේ පොලිසිය තාමත්ම වැරදි සහගත ආකාරයට තමයි නිත්‍යානුකූල නොවන ආකාරයෙන් තමයි කටයුතු කරන්නේ. දරු මහේස්ත්‍රාත්තුමත් සඳහන් කිරීමක් කරා මේ මිනිස්සු උද්ඝෝෂණය කරනවා. නමුත් මිනිස්සු මේ කාටවත් තරතරයක් කරන්න නැතුව උද්ඝෝෂණයක් කරපු පළියට අත්අඩංගුවට ගන්න එකේ විශාල දෝෂයක් තියෙනවා කියලා සඳහන් කිරීම කරා දරු මහේස්ත්‍රාත්තුමා විසින්. ඊට පස්සේ ඊට අමතරව මේ වෛද්‍ය චමල් සංජීව සහ සංජය මහත්තයා මේ වෙද්දි පහර කැමිට ලක් වෙලා ඕහලේ ප්‍රතිකාර දමනවා. ඒකයි ඕහලේ ප්‍රතිකාර දමන සංජය මහත්තයයි. ඊට අමතරව වෛද්‍ය චමල් සංජීවයි අපි එක්කගෙන ගියා පහුගිය දවසක කුරුඳුවත්ත පොලිසියට. මොකද කුරුඳුවත්ත පොලිසියේදී කෙහෙලිය රඹුකැල්ලගේ දුව කෙහෙලිය රඹුකැල්ලගේ දුව පැමිණිල්ලක් දාලා තිබ්බා මේ වෛද්‍ය චමල් සංජීවට විරුද්ධව. එතකොට මොකද අර මල්වඩමක්ද මල්කලමක්ද මොකක් දෙකක් මලක් ගෙදරට ගෙනිච්ච කියලා තමයි දාලා තිබ්බේ පැමිණිල්ල. ඊට පස්සේ මේ පැමිණිල්ලට ගිහිල්ලා අපි පැහැදිලිවම ප්‍රකාශ ලබා දීම් කරා. ප්‍රකාශ ලබා දීම් මෙන් බා ලබා දීම් කරායින් පස්සේ කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිතුමා අපිට යන්න දුන්නා. දැන් එහෙම යන්න දීලා අද දින දරුව අධිකරණයට ආවායින් පස්සේ දරුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරනවා. කොටු මේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණේ මේක තියෙනවා බන්ධනාගාරය මගින් ඉදිරිපත් කරන්න කියලා. දරු මහේස්ත්‍රාත්තුමා ඒ අවස්ථාවේදී විමසීමක් කරා. ඇයි ඕගොල්ලන් කලින්ම ඕගොල්ලන්ම මේ තැනත්තව රිමාන්ඩ් කරගෙන දාවේ? රිමාන්ඩ් කරලා රිමාන්ඩ් කරනවා කියලා මේ පූර්ණ නිගමනය තියාගෙන දාවේ කියලා දරු මහේස්ත්‍රාත්තුමා විසින් ප්‍රශ්න කරා. ඒ අනුව අද දින සියලුම පුද්ගලයන්ට අප ලබා දීමක් කරා. ඒ වගේම තමයි අපි ඉල්ලීමක් කරා මේ නඩුවේ මොවුන් නිදහස් කරන්න. මොකද නඩුව පවත්වාගෙන යන්න කාරණයක් නැහැ. නඩුවෙන් නිදහස් කරන්න කියලා අපි ඉල්ලීමක් කරා.
ගරු අධිකරණයෙන් අද දින අපයක් ලබා දීලා ඒ සම්බන්ධයෙන් ඉදිරි දිනේදී සලකා බැලීමක් කරන බව සඳහන් කිරීමක් කරා. ඒ වගේම තමයි මොකටද අපි උද්ඝෝෂණය කරේ කියලා පොලිසියෙන් ඇහුවා. පොලිසියකෝ සාමකාමී උද්ඝෝෂණයක් කරේ කෙහෙලිය රමුක්කල්ලව අත්අඩංගුවට ගන්න කරන බලකිරීම යටද කියලා සඳහන් කිරීමක් කරා. කොන්ද කෙලින් තියාගෙන මරෙල්ලා කෙහෙලියක ගේවට කළා කුදලාලා කෙනල්ලා පාර දෙන්න උසාවිය. ඒක නායකත්වය ගැන මල්ල ඇස්. අයියා මේ පට්ට හොරා එනවන්නම ඕන. එච්චර කතාව. අල්ලස දූෂණ නාසිය ස්පෝක්ස්මන්. මගේ මේ ආදරණීය වීරවරයන්ට කියන්නේ මේගොල්ලා මේ ඕවර්ටයිම් දාලා ඇවිල්ලා නෙවෙයි. මම කියන්නේ මුන්ට රිද්දවන්න මේ පරාණ්ඩුවට රණිලගේ රාජපක්ෂලාගේ උණුක් බැලියත් මහත් බැලියත් ලක්ෂ ගාණින් කොළඹට ගේන්න ඕන මුන් එළවන්න ලක්ෂ ගාණින් අපි ලෑස්ති වෙන්න ඕන මොකද ලක්ෂ ගාණින් මුන් ගිරේ දාන්නේ ලක්ෂ ගාණින් මුන් රිමාන්ඩ් කරන්නේ ලක්ෂ ගාණින් කොළඹට ඇවිල්ලා අපි මුන්ට විරුද්ධව සද්දාරම්භ කරමු රක්ෂණ විප්ලවය කරත් එමයයි රුයි රජුරුව ප්‍රංශ විප්ලවය කරත් එමයයි කාජොස් කෙලෙවෙත් එමයයි මේ රණිල් කියන ආදරය මං බය නැහැ මූතත් මූ ඇවිල්ලා මුළු රට විනාශ කරන එක රාජපක්ෂල රණිල්ල රාජපක්ෂල හොරු මේ ජනාධිපතිකම් ඉල්ලන හැම පරයටම තියෙන චෝදනා පත්‍රයක් උන්ට ඕන ජනාධිපතිකම් අපිට ඕන බම්බුවක් අත් එපා අපිට ඕන මේ රට බේරගන්න මිනිස්සුත් කේලිය මුක්කල්ලගෙන පාරය හොරා ආදරය හොරා හොරක් මේ රට ගිහිල්ලා ගෑණි එක්ක ගිදලු කඩලුගේ කකුල ගැනුණා මම කියන්නේ ඔන්ලයින් රෙදි දිනවා ඔන්ලයින් ද බම්බු ගන්න කෙන පරයන් උන්ගේ අම්මගේ රෙද්ද ඔන්ලයින් උන්ට බය නෑ මම ජනතාහන හරිය මම කියන්නේ මේ ජනතාහන ඒක නිසා මම කියන්නේ කේනිය කියන පරය හිර බයට ගන්න ඔන්ලයින් ඉතින් අම්මගේ රෙද්ද ඔන්ලයින් උන්ට දියා ගන්න කියන්නේ ඒක සංජය මහත්තයා ගහලා ගහලා දැන් මේගොල්ලෝ පොලිස් එප කියලා එළියට දාන්න හදන. ඒකට පොලිස් එප දෙනවා නම් ඊයේ ගන්න නැතුව ඉන්නද? දැන් එයාලා කියනවා ගෙහුගේ කාටද? ඒක කවුද පොලිසියට වෙන කවුරු දෙවිලා ගහලා ගිහිල්ලා දින්න කොහොමද නැදගෙන? පොලිසියෙන් තමයි ගහලා තියෙන. අපි ගන්නේ පොලිසිය ගහපු දහ දෙනා තුසාවිර කැඳවන්නේ. ඒගොල්ලෝ තුසාවිර නක් ගන්න නක් කළා කියනවනේ ගහපොයට සාධාරණයක් වෙන්න ඕනේ. දැන් සමාදාන බේරුම් කරන්න නදන්. බේරුම් කරද්දි පොලිසියට කෙලෙවිච්ච නිසා දැන් පොලිසිය දැන් කරගන්න දෙන්නේ සීලසියට ගහන්න කියලා නේ. සීලසියට ඔහම ගහන්න දැන් පොලිස් එප දීලා කියනවා CID එක ඉස්සරහට කාටවත් යන්න නැතුව සාධාරණ කරලා පොලිස් එපයක් දැන් දා. ඔව් කොහොමද සංජය? සංජය හොස්පිටල් එකේ ගොල්මම හරි හැප්පෙන්නේ කෝඩ් එකේ. සංජය බෑ මම.